ආරම්භයේදී ඒ දන් උයනේ ආදම් මේවා හදලා කීකරු වෙන්න කියලා කිව්වා. මොකද කීකරුකම ගහක් වෙන්නලා කිව්වා. මේකෙන් කණ්ඩ එපා. මිනිස්යා කීකරු වුණා. කීකරු නිසා මොකද උනේ? පාපය ඇතුල් වුණා. ඊට පස්සේ මොකද උනේ? පාපේ කුලියක් තියෙනවා. රෝම 6:23 කියනවා පාපේ කුලිය නම් මරණයයි. ඒ කියන්නේ ගිනිවිලයි. මිනිස්යා පාපය නිසා ගිනිවිලක පිච්චෙන්න නියම වෙලා තිබුණා. සදාකාලිකව. සදාකාලය කියන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු 100ක්, අවුරුදු 1000ක්, අවුරුදු ලක්ෂයක්, අවුරුදු කෝටියක් නෑ ඊටත් වඩා වැඩි. ඒ නිසා ගණන් කරන්න බෑ. ඒ නිසා ඒකට කියනවා සදාකාලය. සීමාවක් නැහැ. මොකද්ද වෙන්නේ? ගිනි විලේ පිච්චෙනවා. එතකොට පිච්චෙන දෙයක් විනාශ වෙනවානේ. සාමාන්‍යයෙන් මේ ශරීරය හින්නකට ගියොත් විනාඩි 10යි පැය භාගයක් අපි තියමු වැඩිම. මොකද වෙන්නේ? පිච්චිලා මැරෙනවා. නමුත් අපිට ලැබෙන්න යන්නේ මේ ලෝකේ ඉපදෙන සියලු දෙනා ළඟදී ඒ කෙනා දෙවියන් වහන්සේ ඇදහෙව්වත් නැතත් ඒ කෙනා මොන ජාතියට මොන ආගමට මොන රටේ ඉපදුනත් මොන කාලයේ ඉපදිලා තිබුණත් ආදම්ගේ ඉඳලා මේ වෙනකන් ඉපදිච්ච හැම කෙනෙක්ම නැවත සදාකාලික ශරීරයක් එක්ක නැගිටින්න යනවා. සදාකාලික ශරීරයක් වෙනස මොකක්ද නේද? මේ ශරීරය දිලාපත් වෙනවා. අපි ඔක්කොටම විශ්වාස කළත් නැතත් මොන ඔක්කොටම සදාකාලික ශරීරයක් හම්බ වෙන්න යනවා. ප්‍රශ්නේ තියෙන්නේ සදාකාලික ශරීරයත් එක්ක ජීවත් වෙන්න ස්ථාන දෙකක් තියෙනවා. ඒ ස්ථාන දෙකෙන් එකක් තමයි යේසුස් වහන්සේත් එක්ක. උන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රීතියෙන් සාධාරණ යුක්ති සහගත ප්‍රීතිමත් වූ රාජ්‍යයක හරි ලස්සන තැනක සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි එක තැන. තව තැනක් තියෙනවා. ඒක තමයි ගිනි ගොඩක්. ගින්දර ගොඩ හරියට ලාවා වගේ ගිනි ගන්න තැනක. එතනට වැටුනහම මොකද නඩු වෙන්නේ? ඔයාව පිච්චෙනවා. යන කෙනාව පිච්චෙනවා. හැබැයි පණුවෙක්වත් නැරෙන්නේ. යේසුස් වහන්සේ කතාව කියනවා මාක් 9:44 මාක් 9:46 යසාය පොතේ හැම තැනම කතා කරලා කියනවා ඒ ස්ථානය ගැන. ගින්න නිවෙන්නෙත් නැහැ. පණුවෙක්වත් නැරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? එතනට යන කෙනා පිච්චෙනවා. පිච්චෙනකොට රිදෙනවා. රිදෙනකොට කෑ ගහනවා. දැන් ඕගොල්ලන්ට රිදිලා නැත්තම් පිච්චිලා මේ දවස්වල කරන්ට් කපන නිසා සමහර විට ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉටිපන්දම් පත්තු කරනවා ඇති. නිකන් ඕගොල්ලන්ට දැනගන්න ඕනේ නම් මොන වගේද කියලා චුට්ටක් මේ චුට්ටන් ඇඟිල්ල තියෙන චුට්ටන් ඇඟිල්ල පොඩ්ඩක් අර දැල්ලේ උඩට චුට්ටක් දාන්න. ඔයාට පුදුම සනීපයක් දැනෙනවා. අන්න ඒ සමීපේ තමයි ගිනිවිලේ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ චුට්ටන් ඇඟිල්ල විතරක් නෙමෙයි, එතන මුළු ඇඟම පිච්චෙනවා. එතකොට අන්න ඒ ගිනි ගොඩේ තමයි සදාකාලිකව ඉඳ වෙන්නේ. අන්න ඒක තමයි යේසුස් වහන්සේ විනාශය කියලා කිව්වේ.